දෙන්නෙක්ට එකඟතා ඇති කරගන්න පුළුවන්. ඒත් දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්නේ. මොකද මගේ මනස අයිති මට, මටයි අයිති. මමයි ඒක ගැන හරියටම දන්නේ. ඒ ගොඩ නැගුවේ මමයි, මගේ හේතු නිසා, මම කරපු ක්‍රියාකාරකම් මත. එතකොට අනිත් එක්කෙනා කියන්නේ ඔබ කියන්නේ ඔබ, අපි කිව්වොත් අපි දෙන්න කියලා අපි එකට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් අපි එක නෑ. අපිට යාළුවෝ වෙන්න පුළුවන්. ඒත් අපි එක නෙමෙයි. ඊළඟට දෙදෙනෙකුට, ගිහි දෙදෙනෙකුට පුළුවන් ඒගොල්ලෝ විවාහ වෙන්න. ඒත් එක නෙමෙයි. ඒක අනිත් එක්කෙනාට තෝරලා දෙන්න යනවට වඩා ඔබ තේරුම් අරගෙන ඉඳීම හොඳයි කියලා මම සිහිපත් කරනවා. සමහර විට ඒ මහත්මාට ඔබ ඒක තෝරලා දෙන්නට යෑම ඇතුලේ ඔබලාට අර අනවශ්‍ය කාරණයක් වෙනුවෙන් තිබෙන එකඟතාව විනාශ වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද හේතුව ඒ මහත්මයා ඔය කියන කතාව වෙන එකක්, එයාගේ ඇතුලේ වෙන ප්‍රශ්නයක් වැඩ කරන්නේ. ඒ තමයි එයාට ඕන ආධ්‍යාත්මිකව යම් යම් කාරණා සම්බන්ධව අප දෙදෙනාගේ එක ආකල්පයක අපි යන්න ඕනි කියන අදහස තමයි එයා කියන්න උත්සාහ කරනවා ඇත්තේ. නමුත් අවසනාවකට එයා ඒක ලස්සනට කියන්න තරම් සමර්ථ කවියෙක් නොවෙන්න පුළුවන්. සමර්ථ භාෂා හසුරුවන්නෙක් නොවෙන්න පුළුවන්. ඒක ටික ටික ලස්සනට කියන්න එයා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා එයා ඒක ටිකක් අමුවෙන්ම කියනවා ඇති අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. ඒකට දැන් ටිකක් නිදහස් සිතුවිලි සහිත මෙනවිය තරුණිය, නිදහස් සිතුවිලි සහිත කෙනෙක්. එයා නිදහසේ හිතන්න කැමති කෙනෙක්. එයා විවෘතව දේවල් දකින්න කැමති කෙනෙක්. ස්වාධීනව හිතන්න කැමති කෙනෙක්. එයාට බය හිතනවා දැන් මේකට මම යට වෙන්න දෙන්නේ කියලා. එක්කෙනෙක් කරගැනීම නම් අරයාගේ දැල ඇතුලේ මම ගුලි කරන්නද යන්න හදන්නේ කියලා. එයාගේ මානසික බය එන්නේ එතනින්. මම අරයට යටත් වීමත, මං අරයා තුල දිය වියාමන්ත. විවාහයේදී ඇත්තටම කිව්වොත් දෙදෙනාම දෙදෙනා තුල යම් දුරකට දිය වෙන්න වෙනවා. 100%ක් දිය වෙන එකක් නැහැ. යම් දුරකට දියුණු දිය වෙන්න වෙනවා. ඒක තමයි එකට ඉන්නවා කියන්නේ. සහකරුවෙක් සහකාරියක් තෝරා ගත්තොත් ඒ තෝරා ගැනීම ඇතුළේ ඒකට කැමති වෙන්න ඕන. සහ අර අකමැති ටිකටත් ගරු කරන්න ඉගෙන ගන්න ඕන. නැත්නම් ඒකට ඉන්න හරි දුෂ්කර වෙනවා. අකමැති ටිකට ගරු කරනත් එපා. ඒ කියන්නේ කැමති ටිකට එකඟ වෙනවා වගේම කවදාවත් අපි අකමැති වුණත් ඒක එයාගේ දේවල් ටිකක් තියෙන්න පුළුවන්. ඒ ටිකට ගරු කරන්නත් පුළුවන් වෙනවා. සමහර විශ්වාස, සමහර අදහස් අපිට පුළුවන් කියන අවංකව මම මේකට එකඟ නොවුනත් මම ගරු කරනවා. ඒ ගරු කරනවා කියන එක කියනවා වෙනුවට ඇතුලේ ගෞරවයක් තියාගත්තොත් එයත් මිනිස්සෙක් විදිහට එයාට ටිකක් තියෙනවා කියලා. ඒ නිසා මං යෝජනා කරන ඔය වාදය ඉස්සරහට ගෙනියන්න එපා කියලා. මොකද ඔය වාදය ඔබට අනිත් අංශවලින් යහපත් මිනිස්සෙක් අහිමි වෙන්නත් පුළුවන්. දන්නේ ඔබ කියන විදිහට එයා යහපත් මිනිස්සෙක් නම් ජීවිතේ ජීවත් වෙන්න ටිකක් ප්‍රාමාණික ගති ලක්ෂණ තියෙන මිනිස්සෙක් නම් මේ අපි දෙදෙනා එක්කෙනෙක් කියලා තරුණයා කියද්දි නෑ අපි දෙදෙනා දෙදෙනෙක් කියන දාර්ශනික ප්‍රශ්නේ වෙනුවෙන් මං කියන්නේ මේ වෙලාවේ ඕනේ නෑ විවාහයකට ඒ වගේ එච්චර ලොකු එකක් ඕනද කියලා ඔබ හිතන්න. ඔබ හිතන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කළා. ශ්‍රද්ධාවෙන් සමාන වුණා, සීලයෙන් සමාන වුණා, ඡාගයෙන් සමාන වුණා, ප්‍රඥාවෙන් සමාන වුණා. දෙදෙනාම විශ්වාසවන්තකමෙන් එක සමාන වෙන්න ගත්තොත්, සීලවන්තකමෙන් ප්‍රතිපත්තිගරුක බවෙන් එක සමාන වෙන්න ගත්තොත්, අතහැරීමෙන් පරිත්‍යාගශීලීකමෙන් කැපවීමෙන් එක සමාන වෙන්න ගත්තොත්, තේරුම් ගැනීමෙන් එක සමාන වෙන්න ගත්තොත් ඒගොල්ලොන්ට ජීවිත යාත්‍රාව පහසුයි කියලා. ඒ වගේම නකුල සූත්‍රයේ, නකුල පිතු සූත්‍රයේදී නකුල පියතුමා අහන අපි දෙදෙනාට ඊළඟාත්මෙත් එකතු වෙන්න ඕන අපි හමු වේද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සම ශ්‍රද්ධාවෙන් හිටියොත්, සම සීලයෙන් හිටියොත්, සම ඡාගයෙන් හිටියොත්, සම ප්‍රඥාවෙන් හිටියොත් ඔබ දෙපළ නැවතත් මුණ ගැහි කියලා. සත්පුරුෂයන්ට සත්පුරුෂය මුණ ගැහි කියලා. එතකොට ඒ නිසා මං හිතන්නේ ගෑනු ළමයා කියන්න ඕනි වාක්‍ය තමයි මේකේ පිරිමි ළමයා කියමින් ඉන්නේ. සාමාන්‍යයෙන් ඕක සමාජයේ වෙන්නේ කාන්තාව තමයි ওই වාක්‍ය කියන්නේ අපි දෙන්න එකෙනෙක් කියලා. පිරිමි සමයි ඕක පිළිගන්න මකමැති දෙන්න එක්කෙනෙක් කියලා. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමයි බහුතරයක් නොවන එක වෙලා තියෙනවා. ඒක තමයි අපි බහුතරයක් වෙන එක හැමතැනම වෙනවා කියලා කවදාකවත් හිතන්න හොඳ නැත්තේ. බොහෝ අවස්ථාවල වෙන්නේ ඕක ගෑනු ළමයා කියන්නේ අපි දෙන්න එක්කෙනෙක් කියලා දැන්. හැබැයි ඔබ වාසනාවන්තයි. ඔබ අනිකා කියනවා අපි දෙන්න එක්කෙනෙක් කියලා. ඒක ලොකු දෙයක්. එහෙම හිතන්න පටන් ගැනීම ලොකු දෙයක්. මං හිතන්නේ ගොඩක් අයගේ රණ්ඩු පටන්ගෙන තියෙන්නෙම එක්කෙනෙක් විදිහට හිතන්නේ නැහැ කියලා. මෙතන රණ්ඩුව පටන් ගන්න යන්නෙම එක්කෙනෙක් කියලා හිතන්න කියනවා කියලා. මං ඔබට කියන්නේ රැවටිලා ඉන්න කියලා නෙමෙයි. රැවටිලා ඉන්න එපා. දැනගෙන ඉන්න. කවදාවත් දෙදෙනෙක් එක්කෙනෙක් වෙන්නේ නැහැ. ඒත් එකඟතා හදාගන්න. ඒක හරියට අවබෝධ කරගත්තොත් ඔය ගැටුම් නැති කරගෙන ඔබට වාසනාවන්ත ජීවිතයක් ලබා ගන්න පුළුවන්.
සැකකරන කෙනෙක් නොවි විමසන්නෙක්කෝ විමසන්නියක් වීම, සිහි නුවණින් යුක්තව අනිකා සමග කටයුතු කරන්නෙක්කෝ කරන්නියක් වීම ඔබලාගේ ජීවිතයට ප්‍රයෝජනවත් වේවි. ඒත් සැක කරමින් නම් වද දෙමින් නම් ජීවිතය ගෙන යන්න බැරි බව තේරුම් අරගෙන ජීවත් වෙන්න, ඒක අවබෝධ කරගන්න, අවංකව ජීවත් වෙන්න. බුදුදහමට අනුව මං හිතන්නේ අවංකකමයි විමසන සුළු ගතියයි තියෙනා ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තිබෙනවා, අවබෝධයට යන්න පුළුවන්කම ලැබෙනවා, දුකින් නිදහස් වෙන්නත් ඒ දෙකම උදව් වෙනවා. අඩුම ගිහි ජීවිතයේදී නම් දුක අඩු කරගන්න මං හිතනවා ඒ මත්තමේවත් හිටියොත් ඔබට ශක්තිය ලැබෙයි කියලා.